සිංහල ගීක් ෂෝ එකට එහෙම නැත්නම් චනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් අපේ ගීක් ගැලෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. Samsung පාවිච්චි කරන ඔයාලා දන්නවා truly wireless earphones කියන්නේ මොනවද කියලා. මේ වෙනකොට Samsung ල විතරක් නෙමෙයි ගොඩක් companies තමන්ගේ truly wireless earphones මේ විදිහට එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් කිසිම වය එකක් නැතුව අපිට මේ විදිහට දාගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. ඕක තමයි මේකේ තියෙන ප්‍රධානම විශේෂත්වය. ඉතින් ඔයාලා දන්නවා Samsung Gear Icon X මීට ගොඩක් කාලයකට කලින් තමයි මම මේක රිවිව් කරේ. ඒ වගේ මම මේක එක්ස්පීරියන්ස් කරේ. මම එක්ස්පීරියන්ස් කරපු පළවෙනි truly wireless earphone එක තමයි ඒක. ඉතින් ඊට පස්සේ ගොඩක් කම්පැනිස් වල දේවල් ආවා. ඊට පස්සේ ගිය අවුරුද්දේ Samsung Galaxy Buds ආවා. ඉතින් මේක ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක්. මම මේ ගැන වීඩියෝස් කීපයක් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔන්න මේ අවුරුද්දේදී අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් Samsung Galaxy Buds Plus. ඒ කියන්නේ දැන් Galaxy Buds වල second generation එක නෙමෙයි. ඒ කියන්නේ Galaxy Buds 2 නෙමෙයි. මේක Galaxy Buds Plus කියලා මේගොල්ලෝ දීලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද මේ තියෙන Galaxy Buds එක ඉම්ප්‍රූව් කරලා ඒකේ තව වැඩ කැලි ටිකක් ඇඩ් කරලා තමයි අපිට මේක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අරගෙන මේකට වෙනස් වෙනකොට ප්‍රයිස් එක වැඩි වෙනවා විතරක් නෙමෙයි තවත් අපිට වාසි ගොඩක් හම්බ වෙනවා. ඒ දේවල් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අතර මම අද මේක කනෙක් කරන්න ලෑස්ති වෙන්නේ මීට කලින් අපි බලපු Samsung Galaxy Z Flip Phone එකත් එක්ක. ඉතින් ඒ නිසා අලුත් ලොකු එක්ස්පීරියන්ස් එකක් නන් නෙමෙයි. දැන් අපි මේක අන්බොක්ස් කරලා කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. හරි ඔන්න මම බොක්ස් එක අතට ගත්තම ඔයාලට පේනවා ඇති Samsung Galaxy Buds කියලා මෙතන නිල් පාටට තමයි තියෙන්නේ. ඇත්තටම ඔයාලා වෙබ් අඩවියට ගිහින් බැලුවොත් Samsung Galaxy Buds වගේ නෙමෙයි Plus වලදී කලර්ස් තුනක් තියෙනවා. සුදු පාට, කළු පාට සහ මේ ලස්සන නිල් පාට. ඒ වගේම මේ බොක්ස් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා 11 hours play time කියලා. ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක්. බැටරිය එක පැය 11ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පරණ Galaxy Buds වල අපි පැය 6ක් විතර තමයි පාවිච්චි කරන්න හම්බුනේ. පැය 11ක් කියන්නේ ගොඩක් ලොකු දෙයක්. ඒ වගේම 2-way speaker for rich sounds, ඊට පස්සේ triple mic for clear voice call. ඒ කියන්නේ මේ එක ඉයබඩ් එකක් ඇතුලේ මයික්‍රොෆෝන්ස් 3 කැරේ එකක් තියෙනවලු. ඒ වගේම Qi compatible wireless charging support කරනවලු. ඔයාලා දන්නවා Samsung Galaxy phone එකේ තියෙනවා මේ power share. ඉතින් මේ power share හරහා හෝ wireless charge එකක් හරහා හෝ මේක wire එකක් connect කරන්න නැතුව charge කරන්න පුළුවන් හැකියාවත් හම්බ වෙනවා. තවදුරටත් කතා කරගෙන නැතුව අපි ඉක්මනට මේක unbox කරලා බලමු. ඔයාලට පේනවා ඇති මේක තමයි Galaxy Buds Plus අපිට බලා ගන්න පුළුවන් වෙන විදිහ. Galaxy Buds Plus වල box එක open කරලා පස්සේ අපිට දේවල් කීපයක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ තියෙන්නේ Galaxy Bud Plus device එක. ඊට අමතරව ආට මේකේ සුපුරුදු paper works ටික, ඒ වගේම තවත් පුංචි box එකක් තියෙනවා. මේක ඇතුලේ USB type C cable එකක් එක්ක මේකේ ear plugs වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා එක එක්කෙනාගේ කනේ ප්‍රමාණය වෙනස්. ඉතින් එතකොට මේකේ සමහර අයට මේ ප්ලග්ස් දෙක ඇතුළට දාගත්තම හිර වෙන්නේ නැති අවස්ථා එනවා. ඉතින් අන්න ඒ නිසා ඔයාලට ගැළපෙන විදිහට මේ ප්ලග්ස් මාරු කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන්ම රබර් වගේ කොටසක් තමයි මේකෙදි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ සම්පූර්ණ වෙනස. පළවෙනි එක තමයි මේ අමුතු යුනික් නිල් පාට කලර් එක. ඒ වගේම ඉස්සරහ ගහලා තියෙනවා Samsung Sound by AKG. ඔයාලා දන්නවා AKG කියන්නේ මේ sounds අපිට හොඳට නිර්මාණය කරලා දෙන්න ගොඩක් reputed company එකක්. ඉතින් ඒගොල්ලෝ Samsung එක collaborate වෙලා තමයි මේ වෙනකොට Samsung devices වලට quality sounds, rich sounds අපිට දෙන විදිහට මේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ මේකේ පිටිපස්සෙ වාර පේන ඇති USB type C port එකක් තියෙනවා. මොකද මේක charge කරන්න අවශ්‍යයි. ඒ වගේ මේකේ charging bulb එක, indicator එක මේකේ ඉස්සරහා තියෙනවා. ඇත්තටම අපි පරණ generation එකට පොඩ්ඩක් ගිහින් බලමු. මේ වගේම තමයි මේ තියෙන Galaxy Buds එක, මේ තියෙන Galaxy Buds Plus එක. ඔයාලට පේනවා මේකේ උඩ Samsung AKG එක ඒ විදිහටම තියෙනවා. බෑක් එකේ USB type C එකත් ඒ විදිහටම තියෙනවා. ඉස්සරහා ඉන්ඩිකේටර්ස් දෙකත් ඒ විදිහටම තියෙනවා. හරියටම සමානයි. එතකොට ඔයාලට මේකට හොරු වෙලා හිටපු කෙනෙක් නම් කිසිම අවුලක් නැතුව මේකට හොරු වෙන්න පුළුවන්. මොකද තමන්ගේ සාක්කුවේ දාගෙන යන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ දෙක ඕපන් කරනවා මම. අපි ફોકસ කරන්නේ Galaxy Bud Plus වලටනේ. ඔයාලට පේනවා ඇති මෙතන මේ LR එක කලින් පරණ එකේදී තිබුණේ මේ විදිහට. නිකම් මේ LR විතරයි. නමුත් මෙතනදී නිකම් මේ buttons වගේ තමයි LR තියෙන්නේ. හැබැයි මේවා buttons නෙමෙයි. එතනත් අපිට මේ battery indicator එකක් තියෙනවා. ඊළඟට තමයි Galaxy Buds දෙක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක්ම ලස්සන නිල් පාට කලර් එකකින් තමයි තියෙන්නේ. ඇත්තටම ඔයාලා මගේ පරණ Galaxy Buds වල videos කීපයක් බැලුවා නම් මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ නැහැ. ඇත්තටම features ටික විතරයි අලුත් වෙන්නේ. දැන් ඔයාලට පේන ඇති මගේ අතේ තියෙනවා කළු පාට පරණ Galaxy Buds එක, නිල් පාට අලුත් Galaxy Buds Plus. කිසිම වෙනසක් නැහැ. ගොඩක්ම identical. Twins ලා වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් විශේෂත්වය තමයි අපිට අර මේ Plus වලදී අපිට දැන් වැඩි වෙන්නේ මොනවද කියන එක. ওই ටික තමයි දැන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. පළවෙනි එක තමයි මේක ගොඩක් වේගෙන් පෙයා වෙනවා. ඒ කියන්නේ pairing speed එක වැඩි කරලා තියෙනවා.
ඉතින් ඒ නිසා අපිට ඒක ඉෂුව එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් සිග්නල් ස්ට්‍රෙන්ත් එක එහෙමද අපි මේ බ්ලූටූත් හරහානේ පාවිච්චි කරන්නේ. එතකොට ගොඩක් ස්ට්‍රෝං කනෙක්ෂන් එකක් මේකේ හදාගන්න පුළුවන්. අර ඩිස්කනෙක්ට් වෙන ගතිය වගේ දේවල් අඩු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක්ම ස්ටේබල් කනෙක්ෂන් එකක් ෆෝන් එකත් එක්ක හදාගන්න පුළුවන් හැකියාව Galaxy Buds Plus වලට ලැබෙනවා. ඊළඟට මෙයාලා ඉම්ප්‍රූව් කරලා තියෙනවා මේකේ සවුන්ඩ්ස් ක්වොලිටි එක. ඔයාලා දන්නවා මේකෙදී අපි ගොඩක් බලපානවා මේකේ හයිස් ට්වීට් එකෙන් කොච්චර හොඳ සවුන්ඩ් එකක් එනවද. ඊළඟට මේකේ මිඩ් කොයිතරම් ඩීටේල් එක අපිට මිඩ් සවුන්ඩ්ස් ඇහෙනවද. ඒ වගේම බේස් ගොඩක්ම ඩීප් බේස් එකක් ගොඩක්ම රිච් බේස් එකක් අපිට ඇහෙනවද. ඔය දෙවල්නේ අපි බලන්නේ. ඉතින් ඒ තුනම අතින් Galaxy Buds Plus වලින් ඉස්සරහින් ඉන්නවා කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. හැබැයි 50%ක්ම ඉස්සරහට ඇවිල්ලා කියලා කියන්න අමාරුයි. නමුත් 30%, 40%ක් විතර Galaxy Buds වලට වඩා Galaxy Buds Plus වලින් ඔය සවුන්ඩ්ස් අහනකොට මියුසික් අහනකොට රිච් සවුන්ඩ් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් එක තමයි මේකේ noise cancellation පහසුකම. ඔයාලා දන්නවා active noise cancellation නෙමෙයි මේකේ තියෙන්නේ. නමුත් Galaxy Buds වල Samsung ලා try කරලා තිනවා ගොඩක්ම noise cancel කරන්න පුළුවන් options අපිට දෙන්න. ඉතින් ඒ නිසා මේකේ මේ තියෙන rubber කොටසත් එක්ක අපි මේ දෙක කම් දෙකට මේ විදිහට දාගත්තට පස්සේ එළියේ තියෙන sounds අපිට ඇහෙන්නේ නැති වෙන්න block වෙනවා. ඊට පස්සේ මේකේ තියෙන microphones තුන array එකක් තියෙනවා. එළියේ microphones දෙකක් තියෙනවා. කන ඇතුලේ microphones එකක් තියෙනවා. ඉතින් එතකොට ඔන්න ඔය දේවල් වලින් තමයි ඇතුලේ තියෙන මොන ශබ්දද එළියේ තියෙන ambient sound එක මොන වගේද එහෙනම් මෙයාගේ කන ඇතුළට දෙන්න ඕන noise අඩු කරලා sounds දෙන්න ඕනේ මොන විදිහටද ඉතින් ඔන්න ඔය විදිහට process කරලා තමයි අපිට sound එකක් ඇතුළට දෙන්නේ. ඉතින් ඒ නිසා මේ සම්පූර්ණ ear plug එක නිසා කන සම්පූර්ණයෙන්ම වැහෙන නිසා අපිට යම් තාක් දුරට ඇත්තම ගොඩක් දුරට noise cancellation පහසුකම තියෙනවා. ඇත්තටම මේක ෆෝන් එකට කනෙක්ට් කරනකොට මුලින්ම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ Samsung wearable app එක හරහා ඔයාලට මේක ගැන සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ වෙනකොට charging case in එකේ battery life එක. ඒ වගේම ear buds වල එකිනෙක වෙනම battery life එක. ඊගොඩ ambient sound on කරන්න off කරන්න පුළුවන් හැකියාව. ඊළඟට ambient sound එක කොයිතරම් level එකට low ද medium ද high ද කියලා select කරන්න පුළුවන් හැකියාව. ඒ වගේම මේක EQ එක වඩ පේනවා ඇති normal, bass boost, soft, dynamic, clear, treble boost මේ විදිහට ගොඩක් දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලට පේනවා ඇති මේකේ notification sounds අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම touch pad එක කිව්වම ඔයාලට ඇත්තටම මට කියන්න අමතකුණු දෙයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ Galaxy Buds Plus වල මෙන්න මෙතනට මේ කියන්නේ touch pad එක කියලා. මොකද මේක ටච් සෙන්සිටිව්. එතකොට වා මේක මේ විදිහට අපි හිතමු කනට දාගත්තට පස්සේ ඔයාට ඔප්ෂන්ස් කීපයක් තියෙනවා කරන්න. අතරම මේ දාගත්තට පස්සේ මට ඇහෙන්නේ මගේ සවුන්ඩ් එක නෙමෙයි. මේක ඇතුලේ මයික්‍රෝෆෝන් එකෙන් ඇතුළට ගිහිල්ලා මයික්‍රෝෆෝන් එකෙන් මට ඇහෙන විදිය. එහෙම තමයි මේගොල්ලෝ ඇම්බියන්ට් සවුන්ඩ් එක අපිට දෙන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මම දැන් මේක පාවිච්චි කරලා ඇම්බියන්ට් සවුන්ඩ් එක ලෝ කරනවා. ඔන්න එතකොට තමයි මගේ සවුන්ඩ් එක ඇහෙන්න පටන් ගන්න. මීඩියම් හයි. ambient sound එක සම්පූර්ණයෙන්ම මේක හරහා තමයි මගේ කනට එන්නේ. ඒක මට පැහැදිලිවම දැනෙනවා. අපි කතා කරන්න ගියේ touch pad එක ගැන. මෙතන අපිට options කීපයක් තියෙනවා. පළවෙනි එක නිකම්ම touch එකක් දෙන්න පුළුවන්. calls answer කරන්න, mute කරන්න, cancel කරන්න. ඒ වගේම double tap වලින් වෙනම function එකක් තියෙනවා. triple tap වලට වෙනම function එකක් තියෙනවා. long tap එකටත් වෙනම function එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ touch pad එක ඇතුළට ගියාට පස්සේ මේ left එක, right එක මේ long press එකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා අපිට වෙනස් කරන්න පුළුවන්. voice command එකද, ambient sound ද, volume down. එතකොට එකක් select කරන්න පුළුවන් හැකියාව අපිට Samsung ලා දීලා තියෙනවා. අනිත් දේ තමයි ඔයාලා දන්නවා water and dust resistant පහසුකම් සාමාන්‍යයෙන් මේ වෙනකොට අපි ඕනම දෙයක බලනවානේ. එතකොට මේකට IP2 තමයි තියෙන්නේ, X2 කියලා අපි කියන්නේ. ඉතින් ඒක improve කරලා නැහැ. ඔයාට පරණ Galaxy Buds උනත්, අලුත් Galaxy Bud Plus උනත් ඔයාට IP rate එක 2 විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දුරට මේක දාඩියට ඔරොත්තු දෙන විදිහට තමයි නිර්මාණය කරලා තින්නේ. ඔයා මේක දාගෙන ජොගින් කරනවා නම්, එක්සර්සයිස් කරනවා නම්, ඇවිදිනවා නම් දාඩිය වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව මේකට තියෙනවා. සහ යම්කිසි පුංචි වැස්සකට, පුංචි පින් එකකට වගේ ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන find my earbuds කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඇත්තටම මේක ගොඩක්ම useful දෙයක්. මේ වගේ පුංචි දේවල් නැති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩි. ඔයාලට මේ find my earbuds වලට ගිහිල්ලා මේක press කරපු ගමන් high end මෙන්න මේ දෙක ring වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ දෙක කොහෙද තියෙන්නේ, gedara කොහෙද අපි දාලා තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් හැකියාව ඔයාලට ලැබෙනවා. ඊළඟ එක තමයි battery life එක improve කරලා තියෙනවා කියලා මම මීට කලින් කතා කරා. ඒ වගේම ඔයාලට පේනවා දැන් මෙතන මේ අපි physically බලනකොට left right වෙනවම දාලා තියෙනවා. මට ගොඩක්ම පැටලෙන දෙයක්. ඒ වගේම අපිට මේ casing එකෙත් left right වෙනම දාලා තියෙනවා. ඉතින් ඔන්න පරණ Galaxy Buds පාවිච්චි කරනවා නම්, එහෙමත් නැත්නම් අලුතින්ම Galaxy Buds වලට මූ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මං හිතන්නේ හොඳ choice එකක් විදියට අපිට Galaxy Buds Plus බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හැමදේම improve කරලා තියෙන්නේ. මම කැමති ඔයාගේ අදහස් මොනවද කියලා මේක ගැන දැනගන්න. අනිවාර්යෙන් පල්ලා comment section එකේ දාන්න ඔයා මේක පාවිච්චි කරනවද, පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවද, මේකේ තියෙන හොඳම feature එක මොකද්ද? හොඳම feature එක තමයි මේක අපිට වය එකක් නැතුව කන් දෙකට දාගෙන පාවිච්චි කරන්න පුළුවන් එක. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මේක තනියකක් වුණත් ඔහොම කනේ දාගෙන call එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම
එහෙම කලින් පොඩි අවුලක් තිබුණා මේ ගැලැක්සි පරණ බඩ්ස් දෙකේ. මොකද මේ දෙක කන් දෙක සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා අපි එක කනකට දාගත්තට පස්සේ පොඩ්ඩක් අර අපි නිකන් එක පැත්තකට බර වෙනවා වගේ දැනෙනවා. මොකද මේක සම්පූර්ණයෙන්ම කන ෆික්ස් වෙලා තියෙන නිසා. නමුත් අන්න ඒ ඉෂුව එක මේ අලුත් ගැලැක්සි බඩ්ස් වල හදලා කියලා තමයි මට හිතෙන්නේ. ඒක මට පර්සනලි දැනන දෙයක්. ඔයාලට දෙක මීට කලින් දැනලා තියෙනවද අනිවාර්යෙන් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඉතින් ශ්‍රී ලංකාවට මම මේක ගෙන්න ගත්තේ ජීනියස් මොබයිල් හරහා. ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක සහ මේකේ ප්‍රයිසස් වගේ දේවල් මම පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මේ වෙනකොට වාර පුළුවන් රුපියල් ලක්ෂ 2ක් දක්වා රීලෝඩ් දිනා ගන්න. ස්මාර්ට් වොච් එකක් එක ස්මාර්ට් ෆෝන් දිනා ගන්න. මොනවා කරොත්ද? චොනක්ස් ප්‍රෝව සබ්ස්ක්‍රයිබ් කරන්න, Instagram එකේ ෆලෝ කරන්න. ඊගොසිංහල ගීක් ෂෝ එකේ එක්මිට හම්බෙමු.